වන් මම විශේෂඥ වෛද්‍ය චමල් සංජීව සමගි ජන සන්ධාන කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මැතිවරණ අපේක්ෂක කණ්ඩායම් සමාජික රත්මලාන ආසන සංවිධායක අද මේ මාධ්‍ය සාකච්ඡාව පවත්වන්නේ අපේ රටේ පාර්ලිමේන්තු මැතිවරණයේ තීරණාත්මක දවස් කිහිපයක් එළඹිලා තිබෙද්දී ඒ නිසා මේ මැතිවරණ එය අරලා පවත්වන මාධ්‍ය සාකච්ඡාවට මම මේ පොල් ගෙඩියකුයි පොත් හතරකුත් අරගෙන ආවා මේක ඉතා වැදගත් ඇයි මම මේ පොල් ගෙඩියකුයි පොත් හතරකුයි අරගෙන ආවේ කියලා පැහැදිලි කරන්න අපි දන්නවා ජනාධිපතිවරණයෙන් පස්සේ අපේ රටේ ජනතාව විශාල බලාපොරොත්තු ප්‍රමාණයක් තියාගත්තා ජනාධිපතිවරයා මේ රටේ හොරු ඇල්ලීම දූෂණ විරෝධී ප්‍රතිපත්තියට අමතරව රටේ ආර්ථිකය ගැන දැක්මක් සහිතව ස්වකීය පක්ෂයේ සහ ජනතාව මෙහෙවයි කියලා. හැබැයි අපි දන්නවා අද වන විට අපේ රටේ ජනතාව විශේෂම රාජ්‍ය සේවකයන් ග්‍රාමීය අර්ධනාගරික වතු ඒ වගේම තමයි කම්කරු ඉහළ නාගරික පැන්තිය ජනතාව මේ ආර්ථික අර්බුදය තදින් දැනෙන්න පටන් අරන් තිබෙනවා. අලුත්ම සමාජ සමීක්ෂණ අනුව ඉතා පැහැදිලි අපේ රටේ ජනතාවගෙන් හතරෙන් එකක් බඩගින්නෙන් පෙළෙන බව සමස්ත ජනගහනයෙන් ලක්ෂ 50කට ආසන්න ප්‍රමාණයක් ආහාර අනාරක්ෂිතතාවයෙන් පෙළෙන බව. ඒ වගේම තමයි මේක විශේෂත්වය තමයි වෛද්‍යවරු වගේ වෘත්තිවේදීන් පවා සැලකිය යුතු ප්‍රමාණයක් මේ ආර්ථික අර්බුදේ නිසා Tamange ආහාර වේල හරියට ගන්නෙ නැහැ කියන එක. වෙනත් විදිහකින් කියනවා නම් වෛද්‍යවරුත් දුප්පත් වෙලා කියලා අලුත්ම සමාජ සමීක්ෂණවල පැහැදිලිව සඳහන් වෙනවා. ඔබ හිතන්න වෛද්‍යවරු දුප්පත් වෙච්ච රටක මේ නරඹන මේ රටේ ග්‍රාමීය අර්ධනාගරික නාගරික වතු තට්ටු නිවාසවල ජීවත් වෙන ජනතාව කතරම්නම් ආර්ථික පීඩනයකින් පසු වෙන්න ඕනද කියලා. ඒ වගේම තමයි රටේ ජනගහනයෙන් විශාල ප්‍රමාණයක් තමන්ගේ ආහාර වේල මගහරින බව අනාවරණය වෙලා තිබෙනවා. ඒ වගේම තමයි ආහාර වේල තියෙන්න ඕන නියමිත සන්නුතිය ලබා නොගන්නා ප්‍රමාණය වැඩි වෙලා තිබෙනවා. දැන් අපේ රටේ ජනතාව විශාල ආර්ථික සංවර්ධනයක් ගැන බලාපොරොත්තු තියන් ඉන්නවා. හැබැයි අපට පේන දේ තමයි මේ පොල් ගෙඩිය වගේ මේක ඇතුළ අපට පේන්නේ නැහැ. මේක කොයිතරම් ප්‍රමාණයක් භාවිතා කරන්න පුළුවන්ද කියලා පේන්නේ නැහැ. මේක වතුර ප්‍රමාණය අපි දන්නේ නැහැ. සමහර විට මේක ඇතුළේ වතුර නරක් වෙන්න පුළුවන්. දැන් මේ වෙලාවේ අපේ රටේ ආර්ථිකයත් මේ පොල් ගෙඩිය වගේ තමයි. මේ රටේ ජනතාවට ආර්ථිකයේ දිශානතිය ගැන හිතා ගන්න බෑ. ඒ නිසා තමයි වෛද්‍යවරු විශේෂඥ වෛද්‍යවරු දහස් ගානක හිඟයක් ගැන නවතම වාර්තා සනාත කරනවා. ඒ කියන්නේ රටේ ආර්ථිකය ගැන විශ්වාසයි නම් මේ රට ඇතුලේ වෘත්තිවේදීන් රැඳී ඉන්න ඕන. හැබැයි එහෙම විශ්වාසවන්ත භාවයක් පේන්න ලැබෙන්නේ නැහැ මේ පොල් ගෙඩිය වගේ. දැන් ජනතාවට හිතා ගන්න බෑ මේ රටේ ආර්ථිකයේ දිශානතිය කොහොම වෙයිද කියලා. විශේෂයෙන්ම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් සම්බන්ධව, ඔවුන්ගේ දීමනා සම්බන්ධව, වැටුප් විෂමතා සම්බන්ධව බරපතල ප්‍රශ්නයක් නිර්මාණය වෙමින් පවතිනවා. අපි දන්නවා කොළඹ ඇතුළු ප්‍රධාන නගරවලට මේ රටේ රාජ්‍ය සේවකයන් එන්නේ දුම්රියේ, බස්රියේ එල්ලිලා. ඔවුන්ගේ ප්‍රවාහන වියදම ප්‍රවාහනය සඳහා වියදම් කරන මුදල වැඩි වෙලා තිබෙනවා. දරුවගේ අධ්‍යාපනය සඳහා වියදම් කරන්න වෙලා තිබෙන මුදල වැඩි වෙලා තිබෙනවා. නිදහස් අධ්‍යාපනයේ තිබුණාට අපි දන්නවා අපේ රටේ ටියුෂන් පන්ති ක්‍රමය ක්‍රියාත්මක වෙන නිසා අධ්‍යාපනයේ කඩාවැටීම නිසා එක පවුලක දරුවෙක් වෙනුවෙන් අවම වශයෙන් රුපියල් 35,000ක්වත් අහිංසක රාජ්‍ය නිලධාරියෙකුට ගමේ දුප්පත් අම්ම කෙනෙකුට තාත්ත කෙනෙකුට තමන්ගේ දරුව වෙනුවෙන් වියදම් කරන්න වෙනවා. ඒ වගේම තමයි දරුවන්ගේ ඇඳුම් පැළඳුම් පාසල් බෑග් එක සපත්තු වල මිල ඉහළ යාම නිසා විශාල ප්‍රමාණයක් පාසල් හැර යන තත්ත්වයක් නැත්තම් පාසල් නොයන තත්ත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා. ඒතර මේවට විසඳුම් තමයි රජයකින් බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා අපි මේ රටේ රාජ්‍ය නිලධාරීන්ගේ අපේක්ෂා බංගත්වය දිනපතා වැඩි වෙන බව ඉතා පැහැදිලි. සමබල ආහාර වේලක් සහිතව පෝෂදායී ආහාර වේලක් ලබා දෙනවා නම් අඩුම ගානේ මාසෙකට තමන්ගේ සමස්ත ආදායමෙන් 60%කට වැඩි ප්‍රමාණයක් වෙන් කරන්න මේ සාමාන්‍ය මිනිසුන්ට සිද්ධ වෙනවා. හැබැයි එහෙම කරගන්න බැරි නිසාද මොකද වෙන්නේ? දරුවන්ට අද පාසල් යන විට හරි ආහාර වේලක් නොමැතිව පාසල් යන්න වෙලා තිබෙනවා. ඒ නිසා තමයි අපේ රටේ අවුරුදු 5ට අඩු දරුවන් දසදහසක් උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයම වාර්තා කරනවා.
තවත් ළමයි 150,000ක් වයසට ගැළපෙන උස නැත්තම් කුරුභාවය මිටිභාවයට ගොදුරු වෙලා තිබෙනවා. එතකොට මේක ඉතා භයානක තත්ත්වයක්. එතකොට දරුවන් වර්ධනය වෙන්නේ නැහැ. ආහාර වේල සුරක්ෂිත නැති නිසා දරුවන්ට සෞඛ්‍ය ප්‍රශ්න නිර්මාණය වෙනවා. ආර්ථික අනාරක්ෂිතභාවය නිසා පවුල් ඒකකවල තිබෙන ඒකාත්මිකතාවයේ බිඳ වැටෙනවා. කායික සහ මානසික රෝගවලට ගොදුරු වෙනවා. එනිසා විශේෂම රාජ්‍ය සේවකයන් මේ මොහොතේ බරපතල අර්බුදයකට මුහුණ පාලා ගොදුරු වෙලා තිබෙනවා. එනිසා මම හිතන්නේ මේ මොහොතේ රාජ්‍ය සේවකයන්ට අවශ්‍ය කරන්නේ තමාගේ රාජ්‍ය සේව ස්ථාවරභාවය සම්බන්ධ ප්‍රතිපත්ති සකස් කරන ආණ්ඩුවක්. සම බල සම බර ආණ්ඩුවක්. එනිසා අපි විශ්වාස කරන පාර්ලිමේන්තුව ඇතුලේ මේ රටේ බලාපොරොත්තු වෙන විදියට ඇතම් කණ්ඩායම් ප්‍රකාශ කරන විදියට තුරෙන් දෙකක බලයක් හයෙන් පහක බලයක් නෙමෙයි මේ කියපු ආර්ථික අර්බුදයෙන් ගොඩේම සඳහා විසඳුම් ලබා දෙන ආණ්ඩුවක් නැත්තම් පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් පත් කර ගැනීමේ වගකීම මේ රටේ රාජ්‍ය නිලධාරීන් සහ ජනතාව සතු වෙනවා මම මාධ්‍ය සාකච්ඡාව ආරම්භයේදී පොත් හතරක් පෙන්නුවා ඒ තමයි මේ දවස්වල තවත් ජනප්‍රිය මාතෘකාවක් තමයි රාජ්‍ය සේවය ඩිජිටල් කිරීම ගැන හැබැයි මට කියන්න සතුටුයි මීට අවුරුදු 4කට කලින් තමයි මම මේ රාජ්‍ය සේවය ඩිජිටල් කිරීම ගැනවන ව්‍යාපෘති වාර්තා ඉදිරිපත් කරන්නේ ඒ නිසා මේ රාජ්‍ය සේවය ඩිජිටල් කිරීම රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතා වැඩි කිරීම එහි යාවත් කාලන කිරීම කියන්නේ මේන්ටනස් මැනේජ්මන්ට් ඇන් ඔපරේෂන් කියන ප්‍රධාන විෂයපතයන් තුන රාජ්‍ය සේවය ඇතුලේ ක්‍රියාත්මක කරන්න කොහොමද කියලා අපි දැනටමත් ප්‍රායෝගිකව මේවා නියම ව්‍යාපෘති ක්‍රියාත්මක කරලා ප්‍රතිඵල පෙන්වලා අවසానයි. ඒ නිසා අග්‍රාමාත්‍යතුමිය හරිනි මැතිණිය රාජ්‍ය සේවය ඩිජිටල් කිරීම ගැන අද කතා කරන විට මීට අවුරුදු 4කට කලින් අපි මේ සම්බන්ධව ප්‍රායෝගික නියම ව්‍යාපෘති ක්‍රියාත්මක කළ තිබෙන්නේ. ඒ නිසා මම හිතන්නේ මේ රටේ රාජ්‍ය සේවකයන්ට එක පැත්තකින් ආර්ථික අර්බුදයට විසඳුම් ලබා දීම සඳහාත් අනික් පැත්තෙන් රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතා වැඩි කිරීම සඳහාත් අපි දැනටමත් ප්‍රායෝගික නියම ව්‍යාපෘති ක්‍රියාත්මක කළා තමයි මේ මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු මැතිවරණ අපේක්ෂකින් විදියට තරඟ කරන්නේ. ඒ නිසා අපිට විශාල විශ්වාසයක් තිබෙනවා අපේ ජයග්‍රහණය ගැන හේතුව තමයි අපි මේ රටේ මහජනතාව වෙනුවෙන් යමක් කරලා ඒක ප්‍රතිඵල පෙන්නලා එක සාධනීය ප්‍රතිඵල මත මේ රට ඇතුලේ ජනතාව තුළ විශ්වාසයක් දිනාගෙන තමයි මැතිවරණයට ඉදිරිපත් වෙලා තිබෙන්නේ. ඒ නිසා මැතිවරණ වේදිකාවල් වලදී නැවත පොරොන්දු දේශපාලනය මත මේ රටේ ජනතාව තීන්දුව తీරන ගන්න සූදානම් නැහැ. අර මං කලින් පෙන්නුවා වගේ හෙළවෙන නිශ්චිතභාවයක් නැති විශ්වාසවන්තභාවයක් නැති ගමන් මඟ ගැන පැහැදිලිභාවයක් නැති ආර්ථික රාමුවක් නැති ආර්ථික ප්‍රතිපත්ති ගැන පොරොන්දු දේශපාලනය තුළ පමණක් කතා කිරීමෙන් පමණක් තවදුරටත් මේ රටේ රාජ්‍ය සේවකයන්ව රවටන්නට බැරි බව අපි පැහැදිලිව සඳහන් කරන්න කැමැති. ඒ නිසා රාජ්‍ය සේවකින්ගේ විශාල වගකීමක් තිබෙනවා මේ රටේ ව්‍යාපාර ශ්‍රේෂ්ඨය සුළු හා කුඩා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින්ට විශාල වගකීමක් තිබෙනවා එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී තමන්ගේ ඡන්දය භාවිතා කිරීමේදී ආර්ථික ප්‍රතිපත්තිය ගැන ප්‍රමුඛතාවයක් ලබා දීලා ඒ සම්බන්ධ විශ්වාසවන්තව තමාගේ දිස්ත්‍රික්කයට ආසනයට කොට්ටාසයට වග කියන කොට්ටාසයේ ආසනයේ මහජනතාව සමග ඒ ආසනයේ ප්‍රශ්න හඳුනාගෙන ඒවාට විසඳුම් ලබා දෙන කණ්ඩායමක් පාර්ලිමේන්තු යවන්න. ඒ නිසා පාර්ලිමේන්තුව සුද්ධ කරනවා කියලා පාර්ලිමේන්තුව සුද්ධ කරලා තියෙන වල්පැල ගලවලා හරියට ප්‍රතිඵල පළදාව ලැබෙන්නේ නැති නිසරු බීජ සිටවනවා වෙනුවට මේ රටේ මහජනතාවට වගකීමක් තිබෙනවා ප්‍රායෝගික භාවිතාවක් තිබෙන සරු බීජ පාර්ලිමේන්තුව තුළ සිටවන්න. එහෙම වුණොත් තමයි මේ නව පාර්ලිමේන්තුව මේ රටේ ජනතාවට පළදායි තැනක් බවට පත්වන්නේ. නිසා කොළඹ දිස්ත්‍රික්කයේ සමග ජන සංධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ අපේක්ෂකෙක් ලෙස අපට දැඩි විශ්වාසයක් තිබෙනවා මේ රටේ මහජනතාව රැල්ලට තීරණ ගන්නේ නැහැ කියන එක. ඒකට හේතුව තමයි අපි පැහැදිලිවම අපි වැඩපිළිවෙලක් සහිතව හා ඒ වැඩපිළිවෙලේ බොහෝ කරුණු සාක්ෂි සහිතව අපි ඔප්පු කළ තමයි මැතිවරණයට තරඟ කරන්නේ. ඒ නිසා මැතිවරණ වේදිකාවල් වල මනාප පොරවල අතිවිශාල මුදල් ප්‍රමාණයක් සංසරණය වෙද්දී මනාප වෙන්දේසි වෙද්දී ව්‍යාපාරකරණයේ ලක්වෙච්ච වාණිජකරණයේ ලක්වෙච්ච මනාප ක්‍රමයක් ඇතුළෙවත්
අපට විශ්වාසයි මේ රටේ සාමාන්‍ය මහජනතාව කොළඹ දිස්ත්‍රික්කයේ ග්‍රාමීය අර්ධනාගරික නාගරික වතු තට්ටු නිවාසවල ජනතාව ජාති ආගම් ભેදයකින් තොරව මෙවර පාර්ලිමේන්තුවට අපේ කණ්ඩායමට වැඩි ඉඩක් ලබා දෙන බව ස්තුතියි මහතා ඒ පස්සේ කරන ගායමත් පත්තිනේ නෝ මොකද ඒකට උතුමාන් කියන්නේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුකැල්ල අමාත්‍යවරයා අතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් 15 දිනකට ආසන්න ප්‍රමාණයක් නීතිමය කෘත්‍යයන් මගින් අධිකරණයක් හමුවට පමුණවන තුරු සටන් කළේ අල්ලස් කොමිසම සහ නීතියන් සමුවට එම පැමිණිලි ඉදිරිපත් කළේ මා ඇතුළු අපේ වෘත්ති හා සිවිල් සංවිධාන එදා අපට දේශපාලන බලයක් තිබුණ නැහැ පිරිස් බලයක් තිබුණ නැහැ හැබැයි අපි තනි තනිව ඒ ලිපිගොනු සාක්ෂි සහිතව නීති හමුවට ඉදිරිපත් කරලා ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට කැබිනට් අමාත්‍යවරයෙක් තමාගේ විෂයපතේ සම්බන්ධ නොසලකා හැරීමකට ඒ වගේම තමයි විෂයපතේ සම්බන්ධ බරපතල චෝදනා රසකට අධිකරණයක් හමුවට ගේන්න පුළුවන් කමක් ලැබෙනවා. ඒතර කිහිලිය රමුකැල්ල අමාත්‍යවරයා සම්බන්ධ සිද්ධිය දැන්ට මහේෂ්ඨාත් අධිකරණය පැවැත්වෙනවා. ඒක ඉදිරි නඩු කටයුතු ඉන්න අනතුරු අපි දන්නවා මහ අධිකරණයක් හමුවේ නඩු ගොනු වෙන්න නියමිතයි. අපි දැක්කේ නඩුවත් සමගාමි විදියට අමාත්‍යවරයාගේ පවුලේ ඥාතීන්ගේ අමාත්‍යවරයාගේ මුදල් සහ දේපළ පවා తాවකාලිකව රාජ්‍ය භාරයට ලබා ගන්නවා. ඉනිසා අපි ඔප්පු කළ පෙන්නලා තියෙනවා මේ රටේ ජනතාවට නීතිය ක්‍රියාත්මක කරන්න මේ රටේ තිබෙන අල්ලස් හා දූෂණ කොමිෂන් සභාවේ පනත නැත්නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිපති දෙපාර්තමේන්තුවේ කාර්යභාරය හොඳටම ප්‍රමාණවත් කියලා. හැබැයි අපට අවශ්‍ය වන්නේ ඒ ඒ ස්ථානවල දෙපාර්තමේන්තුවල අමාත්‍යාංශවල තියෙන අඩුපාඩු දූෂණ විරෝධී ස්කන්ධයමකින් එකතු වෙලා සාක්ෂි සහිතව නීති යහමුවට ගේන එක. ඒ නිසා අපි සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැත්තෙන් අපේ වගකීම ඉෂ්ට කළා. කෙලි අමාත්‍යවරයා ඉවත් වුණාට පස්සේ රමේෂ්පතිර අමාත්‍යවරයාගේ කාලෙත් ඉදිරිපත් කරපු ප්‍රශ්න සහගත කැබිනට් පත්‍රිකා ගැන අපි අනාවරණය කළා. මීට දින කිහිපයකට කලින් නැවත ලංකාවට පසුගිය කාලේ ගෙන්වලා ද හියුමන් ඉමුනෝග්ලොබියුලින් තොගේ එක ගුණාත්මක භාවය අපි ප්‍රශ්න කළා. ඇත්තටම ඒ ඉමුනෝග්ලොබියුලින් තොගේ එන්නත් භාවිතා කිරීම නිසා මඩකරපුව රෝහලේදී රෝගියෙකු මිය ගිය බවක් දැන් තහවුරු වෙලා තිබෙනවා. ඒ නිසා කෙහෙලිය අමාත්‍යවරයා කියන හුදෙකලා සිද්ධිය විතරක් නෙමෙයි අපි මේ වෙලාව ජනතාවගෙන් ඉල්ලන්නේ දූෂිත දේශපාලන යාන්ත්‍රණයත් ඔවුන්ට අත්වල් බැඳගත් දූෂිත නිලධාරීවාදී යාන්ත්‍රණයත් වෙනස් කරන්න ඒ ගැන අවබෝධයක් තිබෙන ප්‍රායෝගිකව ඒවට විසඳුම් ලබා දීපු ඒවයි අඩුපාඩු ගැන දන්න ඒ මාර්ග සැලසුම් දන්න සැලසුම් සාගතව ඒවට විසඳුම් තිබෙන වෘත්තිවේදීන් පාර්ලිමේන්තු නියෝජනයක් කළ යුතුයි කියන එක. ඒ නිසා අපි නිසා බාල බෙහෙත් වංචාවන් හෙළිවීම නිසා ලක්ෂ 220ක් මිනිසුන්ගේ ජීවිත ආරක්ෂා කරගන්න අපට පුළුවන් වුණා. මීට අවුරුදු දෙකකට කලින් මන්ද පෝෂණය ගැන කතා කරපු නිසා අද ලංකාව පුරාම ජාතික පෝෂණ ප්‍රතිපත්ති ක්‍රියාත්මක වෙනවා. මන්ද පෝෂණය කියන එක ජාතික වැදගත්කමක් තිබෙන කරුණක් බවට පත් වෙලා තිබෙනවා. එදා අපි රාජ්‍ය සේවයේ මර්ධන ලක්වෙද්දී හිරබත් කද්දිත් මහජනතාව වෙනුවෙන් කරපු සටන්වල ප්‍රතිඵල ලැබීම ගැන අපට විශාල සතුටක් තිබෙනවා. ඒ වගේම රජයේ වෛද්‍යවරුන් සම්බන්ධව ගැටළු සම්බන්ධව අනුර කුමාර දිසානායක මහ ජනාධිපතිතුමා උනාගේ තත්ත්වය දැන් උතුමාට සාකච්ඡා කරනවාද ඔව් වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය වෘත්තිකයන්ට බලපාන ගැටළු රාශියක් පහුගිය කාලේ ඇති වුණා. එකක් ගැටලුවක් තමයි වැටුප් හා දීමනා සම්බන්ධ ගැටලුව. ඒ වගේම තමයි අපේ රට ඇතුලේ සේවය කරන්න විශේෂඥ වෛද්‍යවරුන් වෛද්‍යවරුන්ට සේවා ස්ථානවල සේවය කිරීමේදී ඒ සේවා ස්ථාන පහසුකම් නොමැතිවීම, නේවාසිකාගාර පහසුකම් නොමැතිවීම, තමාගේ දරුවාට නිසි පරිදි අධ්‍යාපනය ලබන්න පුළුවන් ගුණාත්මක භාවයෙන් ඉහළ අධ්‍යාපන පහසුකම් ලබා දෙන පාසල් නොමැතිවීම, සමහර වෛද්‍යවරයාගේ පවුලේ නැත්නම් බිරිඳ නැත්නම් සැමියාට අවශ්‍ය කරන ඒ රජ්‍ය රැකියාවල් ලබා ගැනීමේදී සහ ස්ථාන මාරු ලබා ගැනීමේ පවතින ගැටලු වගේ විශාල විෂය පරාසයක වෛද්‍යරුන්ට අනන්‍ය වෙච්ච ගැටලු සෞඛ්‍ය වෘත්තිකයන්ට අනන්‍ය වෙච්ච ගැටලු විශාල ප්‍රමාණයක් පහුගිය කාලේ තිබුණා. ඒවට විසඳුම් ලබා දෙන්න පහුගිය අවුරුදු පහේම අපි දැක්කා ගෝඨාභය රාජපක්ෂ පාලනයත් රනිල් වික්‍රමසිංහ පාලනයත් අසමත් වෙන බව. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ රටේ වෛද්‍යවරු රට හැර යන එක නවත්වන්න නම් විශේෂඥ වෛද්‍යවරු රටහැර යන එක නවත්තන්න නම් ග්‍රාමීය රෝහල් වැහෙන එක
දදවනිට අපි දන්නවා කරාපිටිය ඇතුළු පිළිකා රෝහි රෝගී සායන සත්කාර පවත්වාගෙන යන අසිරි වෙලා තිබෙන ඒවායි වෛද්‍යවරුන්ගේ හිඟේ නිසා විශේෂඥ වෛද්‍යවරු 4000කට ආසන්න ප්‍රමාණයක් රටේ ඉන්න ඕන හැබැයි සිටින්නේ 2000කට ආසන්න ප්‍රමාණයක් ඒකට හේතුව තමයි නවක විශේෂඥ වෛද්‍යවරු තමන්ගේ මුල්පත් වීමත් එක්කම රට හැර යන තත්ත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා ඒ තත්ත්වය වෙනස් කරන්න පුළුවන් වෙන්නේ මේ වෘත්තිවේදීන්ට ජීවන වියදමට සරිලන වැටුප් ලබා දීම සඳහා අනිවාර්යෙන් ප්‍රතිපත්ති සකස් වෙන්න ඕන ඒකයි මම කිව්වේ මුලදිමත් අපේ රටේ වෛද්‍යවරුත් සැලකිය යුතු ප්‍රමාණයක් දුප්පත් වෙලා කියලා අලුත්ම සමාජ සමීක්ෂණ වලින් අනාවරණය වෙනවා. ඉතින් මේවට විසඳුම් ලබා දීම තමයි රජය කළ යුතු වන්නේ. ඒ නිසා මාධ්‍ය සම්දර්ශන වේදිකාවල ජනතා ආකර්ෂණ කතාවලින් මිදිලා ප්‍රායෝගික විසඳුම් ලබා දෙන යාන්ත්‍රණයක් දැන් රටේ වෘත්තිවේදීන්ට සහ සාමාන්‍ය මහජනතාවට ඉතා ඉක්මනින් සහ කඩිනමින් අවශ්‍යයි. ඒ විශ්වාසවන්තභාවය ගොඩනැගීම සඳහා අලුත් පාර්ලිමේන්තුව ඇතුලේ ප්‍රතිපත්ති සම්පාදනයට එකතු වෙන්න අපි පියවර ගත්තේ අන්න ඒ අත්වැල අත්වැට ලබා දිය යුතු නිසා.